ප්‍රංශයේ අලවිලා තියෙන පොත ඒ දාලම තියෙන ඒ කොලයක් පොත ඇතුලේ මිලියනකට තරම් පොත දැන් විකිණලා තිනවා කියලා අනිත් ඒවා ට්‍රාන්ස්ලේට් කරන්න පරිවර්තනය කරන්න එතුමාට හැකියාව ලැබෙයිද කියලා විශ්වාස නැහැ ඉදිරියට ඒ කියපු දේවල් සියල්ලක්ම අරලා මම පොතක් හැදුවා විචිත්‍ර දේශනා කියලා ඉතින් ඒ නිසා අභිධර්මයේ අපි අයින් කරන්න හොඳ නැහැ ත්‍රිපිටකේ සූත්‍ර විනය අභිධර්මයේ අභිධර්මයේ කවදාවත් බුද්ධ දේශනා නෙමෙයිම කියලා කිව්වත් අභිධර්මයේ අන්තර්ගතය බැලුවම කිව්වත් කියන්නේ මේ හැකියාවක් නැහැ බලංගොනු මහා එක හරුත් කී බුදු කෙනෙකුට අර කාටද මේක දේශනා කරන්න පුළුවන් කියලා ප්‍රංශයට ගිහිල්ලා ඒ ළමයි දෙන අතින් තමයි මම විවෘත කළේ ප්‍රදර්ශනය. ඉතින් ඒක UNESCO ආයතන නිසා පුදුම ගේවල් හදනේවා නැති බැරියට උදව් කරනේවා සුනාමිය වලට වෙනම ගම්මාන දෙකක් අපි හැදුවා. මේ සීල් දේවල් මේ සමාජ සේවා හැටියට කරේ. ඉතින් මේ මේ කොවිඩ් කාලේ අයිබෝවන් හැම දිනාටම සුබ දවසක් වේවා සත්‍ය විලොක්ස් YouTube channel එකත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සාකච්ඡා මාලාවේ තවත් ඉතාම සුවිශේෂී සාකච්ඡාවක් ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ මාරය ඇවිල්ලා පරිනිර්වාණය කරන්න කියලා කිව්වම බුදුරජාණන් වහන්සේ මාරයගේ පුත්‍රය තමයි වික්ත විනීත විශාරද ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසක් යම් තාක් කාලයක් බිහි නොවනව නම් ඒ තාක් පිරිනම් පාන්නේ නැහැ කියලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරපු විදිහම අපේ කාලේ යුගයේ විශේෂම ජාත්‍යන්තර ධර්ම දූත සේවයේ දෙන වික්ත විනීත විශාරද ධර්මතර ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුන් වහන්සේ නමක් අපි අද සම්බන්ධ කරගන්නේ. ඒ තමයි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක අපේ අවසරයි පූජනීය පරවැහැර චන්ද්‍රතර ස්වාමීන් වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. තෙරුවන් සරණයි අපි හැමදෙන්නේ. විශේෂම ඔබ වහන්සේට අපි මේ පළමුවෙන්ම අපේ নমස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා අපේ නාලිකාවට ඔබ වහන්සේ මේ ඉතාම කෙටි කාලයක් ලංකාවේ රැඳී සිට කාලය තුළ අපිට ඔබ වහන්සේත් එක්ක මේ සාකච්ඡා කරන අවස්ථාව දීවගෙන අපි ධර්ම කරුණු ශාස්ත්‍රය කරුණු එන්න කලින් අපේ හැමදෙරුවන් කොහොමද ඔබ වහන්සේ පැවිදි වීම සහ මේ ප්‍රංශයට ආගමනය වෙන්නේ? කියන්නේ ඔබ වහන්සේ මම හිතන්නේ ජීවිතයෙන් තුනෙන් දෙකක් විතර ප්‍රංශය ගත කරලා තියෙන ඔබ වහන්සේගේ දැන ජීවිත කාලය ගත කරනවා මම හිතන්නේ නේද? ඔව් මම පැවිදි වෙන්නේ අවුරුදු 10 දී. එහෙමයි. 1965 මාර්තු 10 වෙනිදා. එහෙමයි. ඊට පස්සේ මගේ ඉතින් ගුරු හාමුදුරුව කතරපුක්නේ ධම්මාවාස නායක හාමුදුරුවන්ගේ ඒ යටතේ ඒ අධ්‍යාපනයන් සිද්ධ කළා පිරිවෙන් අධ්‍යාපනය අවසන් කළා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉතිහාසයේ පිළිබඳ ගෞරව උපාධියක් ලබාගෙන ඊට පස්සේ මම අපේ රෝලන් සිල්ලා මැතිතුමාගේ පුරාවිද්‍යා කොමසාරිස් තුමායි වගේම කල්චරල් ට්‍රයැංගල් එක මේ සංස්කෘතිකෝණේ බාරව හිටපු එතුමාගේ ඒකේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමා එතුමාගේ උදව්ව මතත් තවත් අපේ හිතවත් අයගේ උදව් මතත් විශේෂයෙන් සරත් අමුලගම එතුමාගේ උදව් මතත් සරත් අමුලගම කියන්නේ අපේ මේ අමාත්‍යවරයා නෙමෙයි ඒ කාලේ හිටිය ඉතාම විශිෂ්ට සාහිත්‍යදරේ මහාචාර්යවරේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ කුලපති තුමා සරත් අමුලගම නැත්නම් අපේ අමුලගම එකම නම් දුනම ලංකාවේ පටන් ගන්නවනේ ඉතින් එතුමාගේ උදව් මත තමයි ප්‍රංශයට යන ලැබුණේ ඉතින් මම ප්‍රංශයට යන කාලෙත් අපේ හිතවත් මහත්යෙකුත් හිටියා විජේලීනගේ කියලා ඉතින් එතුමාලාගේ සම්බන්ධය නිසා ඒ කාලේ ප්‍රංශල් තිබුණේ නැහැ ප්‍රංශේ තිබුණේ ලංකාවේ පන්සල නම් තිබුණේම නැහැ කාම්බෝජ වියට්නාම ලාඔස් විහාරස්ථාන තිබුණා මොකද මහායාන සම්ප්‍රදාය නේද නෑ නෑ කාම්බෝජ විහාරස්ථාන තේරවාද සම්ප්‍රදාය වියට්නාමේ මහායාන නමුත් කාම්බෝජ ලාඔස් රටවල් යුද්ධ ප්‍රශ්න නිසා පොල් පොට්ගේ ප්‍රශ්නයි මේ කොමියුනිස්ට් ප්‍රශ්න ලාඔස් වල ඒ අයගේ ලක්ෂද 3කට පමණ දේශපාලනය කරන ලැබුණා ප්‍රංශේ ඉතින් ඒ අය බොහොම ඉතින් නිවිච්ච මිනිස්සු නිසා ඒ අය බොහොම කැමැත්තෙන් ප්‍රංශ පිළිගත්තා ඒ කාලේ ඉතින් රටේ ජනාධිපතිවරයා ගිස්කාලිස්තා ඒ වගේම අගමැතිවරයා හැටියට මේ ජක්සිරාක් මැතිතුමා ඉතින් ඒකට බොහොම බුද්ධාමයට ඇලුම් කරපු අය විශේෂයෙන් ජක්සිරාක් මැතිතුමා මොකද මේකෙදි මේ පටන් ගන්නකොට මට කියන්න හිතෙන එක දවසක් ජක්සිරාක් ඒ ජන අගමැතිතුමා ඒ කාලේ එතකොට නගරාධිපති එතුමා මේ දලයි ලාමාගේ වෙසක් උත්සවයකට මමත් හිටුවා ඒ උත්සවේ එතින්ට එවනවා මේ මැසේජ් එකක් ඒ මැසේජ් එකේ තියෙන්නේ ලෝකේ ලේ බින්දුවක්වත් හෙලවෙන්නේ නැතුව ප්‍රචාරයට එකම දර්ශනය තමයි බුද්ධාම ඉතින් ඒ නිසා එතුමාගේ බෞද්ධ ආభాෂය අපට තේරෙනවා කියන්නේ බෞද්ධයන්ට උදව් කිරීම සඳහා ඒකෙන් විශේෂයෙන්ම ස්ථානයක් බෞද්ධයන්ගේ වැඩ සඳහා වෙනම වෙන් කරලා තියෙනවා නමුත් මම ගියපු කාලය වෙනකොට ටික ටික සකස් වෙලා තිබුණාට ලාංකික ස්ථාන තිබුණේ නැහැ මම කාම්බෝජ පන්සලක තමයි හිටියේ
mulkali tumasi akiana kota mata kamboja pansalin yan sidde wenawa mama api te pransa bahasa yang gana pite yan wenawa de hangul lagi himi gini gani makne mama pransa bahasa gini gini විශේෂ මම ධර්මයේ පොඩි ගැටුමක් එනවා ඒකට නේද ධර්මයේ මොකද උදේපාන්දර පූජාවට ඉන්නම හවස් වෙනකොට පූජාවට ඉන්න බැරි වෙනවා ඔව් ධර්මයේ උගන්වන්නේ ඉතින් ප්‍රංශ භාෂාව අපි ඉගෙන ගන්න ඉපහැ රටි ඉතින් අවුරුදු ගීප කාලේ 1981 වසර ඉතින් 82 වසරේ මුලදී මට ඒ ලොකු හාමුදුරුවෝ කියන වෙනතනක් හොයාගන්න කියලා නමුත් වෙනතනක් හොයාගන්නට මට සම්බන්ධකමක් නැහැ ඉතින් මට සම්බන්ධ මෙහි හදිස්සිය මං අනුරාධපුරේ වැඩ කරන කාලේ හමු වෙච්ච ප්‍රංශ ජාතික නෝන කෙනෙක් හිටියා එයාගේ දුවත් එක්ක ශ්‍රී මහා බෝධිය ළඟදී මට හම්බ වෙනවා ඉතින් එතුමියත් මට ඇඩ්‍රස් එකේම දුන්නා ප්‍රංශයාවත් කතා කරන්න කියලා එතුමියටත් කතා කළා එතුමියත් ඉතින් මම තියාගන්න කැමතුණා නමුත් ඒකට මට ගෙදරක නවතින්න අතර වෙන්න අපහසු වෙන්නේ පස්සේ කාම්බෝජ පන්සලේ හිටපු තව හාමුදුරුවක් මම වියට්නාම පන්සලකට යොමු කළා. ඔව්. වියට්නාම පන්සලේ පොඩි ස්ථාන අපාර්ට්මන්ට් වගේ පොඩි ස්ථාන. කාම්බෝජ පන්සල පොඩ්ඩක් ලොකුයි. ඔව්. ඉතින් ඒ හාමුදුරුවෝ තමයි මට තාත්තා වගේ සැලකුවේ. එහෙමයි. ඉතින් ඒ හාමුදුරුවෝ නිසා තමයි මගේ සිවුරට ඇකුරේ නැත්තම් මම සිවුර කරලා මෙලහකට පෞල් ජීවිතයක් ගත කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒකෙන් දෛවෝපගත ලෙස සහයෝගය ලැබිච්ච නිසා 1982 සිද්ධියු සිදුනේ. ඊපස්සේ භාෂා මම හිතන්නේ මේ මේ ඊට පස්සේ මම ඉතින් මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා ප්‍රංශ භාෂාව ඉගෙන ගත්තා ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා MA උපාධිය කළා History of Religion කියන්නේ බෞද්ධ ඉතිහාස ආගම් ඉතිහාසය පිළිබඳ විශේෂයෙන් මගේ මේ සබ්ජෙක්ට් එක උනේ අශෝක නෑ අශෝක ප්‍රතිපත්‍ය සමකාලීන දර්ශන මේ මගේ මාස්ටර් එකේ මාස්ටර් කියන්නේ MA උපාධිය ඉතින් ඒක අවුරුදු දෙකකින් ඉවර කළා ඊට පස්සේ ඒ සෝබන විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා මේ අර මගේ උපාධිය කියන්නේ ආචාර්ය උපාධිය වැඩ සඳහා කටයුතු කළා ආචාර්ය උපාධියට මම මගේ භාෂේ මේ දෘෂ්ටිවාදී මේ බෞද්ධ ක්‍රිස්තියානි සංවාද නේද සංවාද ගැන තමයි කියන්නේ විශේෂයෙන්ම මේ ideological debate between Christian and Buddhist 19th century and 20th century ඒක ගැන කවුරුවත් අපේ හඳුන මම හිතන්නේ නෑ නෑ කවුරක් කරලා නැතිවුණ නෑ ඒ නිසා මේ මහාචාර්යතුමාට මම ඒක කරගෙන යන්නට එයා පුදුම තරම් උදව් කළා එක් කරගෙන යන්නට. ඔව්. ඉතින් එතුමත් ටිකක් පහු බැස්සම මේක මම මේකට උනන්දු වෙ නැති වෙගෙන නේද? නමුත් කොහොම වුණත් මම පළවෙනි කොටහ කළා මගේ තීසස් එක සම්පූර්ණ කළා. නමුත් ඊට පස්සේ තමයි මේ ප්‍රංශ ජාතික එකතු වෙන්නේ මට විශ්වවිද්‍යාල සම්බන්ධකම් අනුව. ගොඩාක් ප්‍රංශ ජාතික එකතු වෙලා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ආරම්භ කළා. ඊට කලින් 1983 මේ ලංකාවේ කළු ජූලියත් එක්ක එහෙ හිටපු සිංහල අයට ප්‍රශ්න ඇති වුණා. එහෙමයි. සිංහල දෙමළ අයයි ගහගත්ත දෙන්නේ දෙපැත්තෙම දෙන්න දෙන්න වගේ මැරුණා. එහෙනේ. ඔහෙ 83 අවුරුද්දේ. ඉතින් ඊට පස්සෙ සිංහල අයට ආරක්ෂක ස්ථානයක් හැටියට සිංහල අයත් එක්ක එකතු වෙලා පැරිස් බෞද්ධ විහාරය ආරම්භ කළා. නමුත් ඉතින් අපේ අයත් එක්ක වැඩ කරන්න අමාරුනේ හැමෝටම ප්‍රශ්නේ. ඉතින් පස්සේ මම ටික දවසක් ඉඳලා ඒ කාලේ අපේ හබරකට ඉන්දරතන හාමුදුරන්ටත් මම ඒකට ආරාධනා කළා පළවෙනි හාමුදුරුව හැටියට. උන්වහන්සේත් බෝධියක් වඩම්මගෙන පැමිණියා. ඉතින් ඒ කාලේ උන්වහන්සේ අපිත් එක්ක හොඳට කටයුතු කරගෙන ඉඳලා ඊට පස්සේ තමයි මේ ඔය මේ තවලම් ධම්මික හාමුදුරුවන්ට ආරාධනා කරන්න මම උරුංගසේ ඥානිසර හාමුදුරන්ට ආරාධනා කරන්නේ ඊට පස්සේ තමයි ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ එහෙමයි ඔය තැන් වලින් අයන් වෙලා ප්‍රංශ ජාතිකයොත් එක්ක විතරක් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් ආරම්භ කළා ඉතින් ඒ සංවිධානය තමයි අද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හැටියටත් ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය හැටියටත් එහෙ පවතින්නේ ඉතින් බෞද්ධයන් හැටියට ධර්මය හොයාගෙන එන අයට අපි කරන්න පුළුවන් සීලු මුදව කරනවා ඉතින් අපි ධර්ම ප්‍රචාරයක් කරන්නේ ඒ කියන්නේ මිෂනරි සර්විස් එකක් නෙවෙයි ඇවිල්ලා බලන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හොඳනම් පිළිගන්න නැත්නම් අත්හැරලා දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියන විදිහට ඒ විදිහට තමයි අපි ධර්මය උගන්වන්නේ ඉතින් ඒ වෙනුවෙන් තමයි පොත්පත් මුද්‍රණය කළා විශාල වැඩ කොටහක් කරනවා දැනට ධර්මයේ වෙනුවෙන් අනිත් පැත්තෙන් වෙනස දේවල් වලට සිංහල සංවිධාන ආරම්භ සිංහල සංස්කෘතික සංවිධාන සමාජ සේවා සංවිධාන ආරම්භ කළා අපි මව පුතු භූමියටත් උදව් කරනවා මම හිතා වැහඳන්නේ මේ අපේ මේ මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුව අසංග ආචාර්යින්ගේ මේ අභිධර්ම සමුච්චය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරලා පස්සේ ප්‍රංශ භාෂාවල බෞද්ධ පොත් සැහැන් ප්‍රමාණයක් ඔබ වහන්සේලා තමයි ඒ පරිවර්තනය කිරීම කටයුතු කරේ නේද ඔව්
Walpurnama Handro, itu masih ngapa lagi guru ini. Lagi Handro kayaknya lagi golek, lagi mewansi. Mau deh, cuma Handro kerap sewe, mangkite darma deh kerap sewe. Kamu harus nasi golek, kamu harus kibuat mangkite. Handro begian nih. Handro kiri video seperti itu. Namun Handro kayaknya Walpurnama Handro kerap sewe karena apa? Awastawa kelabul nih. Mau deh Handro 5 tahun lagi nih, tuh nanti. Handro darma deh kerap sewe. Pasti kemarin ya harus tirnekala itu liwa, itu mang pahu kita sih ahu itu kian ini, ini dasar apa itu yang kalian anu tuna anu hatra bagi orang dulu, mang ahu itu naik hari ini aku potak lian kemudian liwi kira, mama ada naik itu, mata mata pudu mereka yang kita mal liwa kira, itu eva ke, eva potu dengan ada baca visi pahat berada di mana, baca visi kita visi pahat berada sang mungkin pariwara tidak berarti bina single inti lalu budun lo dalah darma kila Prancis bahasa inti lalu sanjung mandi Buddha kila lagi Misbahnya bahasa awe Vietnam lagi hamu bahasa awe ketemu lagi apa dana pariwara tidak berarti bina ini darma itu ena annya agama kian itu nih agama kian itu apa tak kau gitu tak kaya sempurna muka deh ke darma ini caritra waritra kian ini di Buddha muka dikit sampai deh baris sanggup aja muli ke Buddha kan muli ke sangkal sangkal pakai no apa yang mereka ubahan selalu sistem perubatan yang keruh pot mana? Oh, ini pasti api api jati antara bau di madrasah ini, makin samaan nih yang dini dah bau di antara wasiannya potopat, ini mah perubatan yang kala, ayo lagi api sanggara awal sambo di kalau bisa sanggara awal kapi mudra nih karena mah masih kalau mahatun kita seriak istirahat masih kalau kala ayo mahatun kita seriak dengan mudra nih karena bisa syawastal di ini mah potopat tapi mudra nih kala di ini mah dengan विशाल पोत संख्याव के वे आपे दायक महात्म्य तमाई हेने पुल गुणरत्न नायक हनन के पोट्टी का भावना संबंध भावना संबंध अंतर लंका में भी वेचा दैनिक ने प्रधान भावना गुरु रहने दे भावना लंका यहां तो रहते होते हैं आपे तत गुरु रेखो आगे जो तपे अमेरिका एवडीन कटुगस तुरपरतन नायक हां रंगे गुरु रहिया इसरे वॉशिंगटन में हारे ये यहां दरों तपे विहार स्थानी टाइवल भावना पांती Pertua, yang dorongi. Unasi kalau sistem potak kalau mindfulness kan, apa tak? Oh, ini tamai ke Prancis bahasa aventi ini meditasi kota di Ankila. Ini apa tu tamai tamat dari patina ada million kan nak Prancis ala bilat ini apa tu? Dalam itu ini kolak pota itu le million kan titlah apa tu dah mikir lah di mana kila. Itu ini apa tu? Eru nama yang orang ini pot tawa hatak kata kape daik Benda Prancis jadi ke mahatik gibe goshe kila, itu mata mai kumpul pariwara ni kerana itu mat nanti una, itu mat bawa nama pudu mutalam pohon kerupu kene, itu AI ke nanti apa jadi itu bawa tu madyastane makin pariwara ni kerana pertamai, apa nar dah orang ke Buddha, the teaching of the Buddha kene pota, ek pita pansi gibe pota, itu orang abidar, itu orang abidar orang petra pariwara ni kerana tiapna, ani petin dhamma pade. Loku potak, silu pitu panci. Biarannya eksahitan ya. Oh, pitu panci juga terjadi potak. Iya, ani tawat pot pot maha. Kita ke macamnya di guni kaya. Iya, translate kalau di nato sih mama ni ni. Api api tali ni, api tamai bedalari ni. Iya, me translate kalau di ni pariwara ni kalau di ni rata inna Mohan Vijayaratna kila. Oh. Api honda ugetek Bali. Oh. Ugetek. Wagi darma itu dalam makti nak nek, pot patrasi akli hati no. Mana India usaha dengan pisah. Ia hati, ya runa mami. Pal, 500 bahasa mami pot tot li hati no, mang itu 20 kat awal dah. Di gini kah, pot tulam hati no, lagi macam gini kah pot paham hati no. Anitnya untuk translate kerana pariwara ni kerana itu mata hakia oleh bedi kila wisata. Saya diri aja, namun ekar busewi tamat mati no. Itu apa itu mai wa beda hari me kat itu kerana ni. Itu namun itu amat teruk api ayat ini makin potis pahat terada api
Ayo, teman, api sanggidani katu itu keran nih. Itu ngiaya geng kisim api itu membeda katu itu keragian yang lepuh dulu. Shakti yang kelebihan apa? Itu ngiaya itu punya anu bodoh nasib dekar nama. Itu ngiaya shakti apa lebu nih? Api itu dicu matru bumi ini sa. Itu ngiaya kali api itu udah ukur puai. Api naik ham dalam bahan sila. Balang gue anu tempat itu naik ham tau. Api ayat ini viewer tuh. Balang gue anu tempat itu ham dulu. Ada set mengenai tuh bahan sehe. Abi tapi kira kata gila gue. Nabi cerita siapa tuh bahan sehe. Balang gue naik ham dulu. Tapi api jatuh dari maudhu madhyasthani. Kita semasa asu nama viewer tuh kira. Itu ngiaya kali unuh hasil tuh masih ya. Ini versi dia. Ya kali api itu dharma ini genu. Abi dharma ini genu. Ini bagaimana viewer dewal genu. Ikhibu dewal sial lak ma ala ma potak hedua bicitra desa na kila iti ik samahara itu betul mama kiri apa yang dia urutu deng dah hatak mangi teh aduma dola hakar itu terkali iti pun warna potak ik bahwa ik te yang dong ibis wasa rame aku dak tino ik oh ya butan sama terkata hebe hebe ik bete kata kalo sebut tino ita ma abidar mei pipan sampur nami sit sampan te kama wacara rupa wacara rupa abidar mei kene baut dar mei hadawa te mama isa te kene herti ke pete king buku hadawa te kene budu kene kara wene kene kute ke desa na kara nabe walang kuna ka harut perkasih kali ini dia tuh, jadi misalnya abidar me api ayang kalian hondenya, tapi tripitake sutra ini ya abidar me. Abidar me kalau buddhisha nih, me lagi gua, abidar me antar kata belum me gua, karena me haki apa? Oh, ini sih kalau balang kono mah kan harut ki bud balang budu kene kute ada card di mana desa kalian pulang. Jadi ini saya kita amat tidak dekat. Tapi saya tinggal ingkaran bahwa itu kumantran itu. Apa yang hilang kalau apa yang dikira katakan metro ya. Hadar mau dengan. Ini kalau tahu bahan sih bahan samaan yang meyeng. Balang gudang itu macam itu rupa lipi. Karena sangkar no kila kini balang gudang itu macam meyeng. Karena balang gudang itu macam istri orang mah kila itu rai luni. Oh, kocer me. Kalau orang amat itu tahu bahan sih me. Mama dekat ini bawa kita karena me. Kanse pedang sangkar naik parwara chandra itu kila itu rai ni. Mampa. Epa aja kan itu. Kanse pedang sangkar naik kamar deepi kak. Mungkin upaya yang kami mampu ajarkan, ne? Mau nikah mau chandra tanah itu sama. Apa yang dulu meme, banyak dulu nonton orang itu, ama besar me, samaj sebaya ni hendak Lanka ini ker pun swami nama sana maknanya dah termapi. Oh, tapi me, ekamat hitu nama kita mama, apalagi me syakti lebih me matu bumi. Itu yang ini sama mangkal pun agaknya, apa itu cuma matu bumi dia mak keran tuan kira. Ini itu lah saya mama, das nama siya anu hatre ya urud, anu tu ni urud diwagi. Perancis, Sri Lanka, ada apa ni ke sanskritika, samaji, sangidani, awam keran ni. Ini awam kerana Lanka puram deepvyapta citra rachana tanah yang kuat tu, no? Dik tu dah ukur ya, api Lanka ini dengan api divya gaya sasi naik, hamdru wipulsar, hamdru maapal gaya wipulsar, hamdru nuansi atu ayat, tu dah ukur lekukak dulu tu. Itin ekitra citra citra pandah kat wedi hambu na. Rachanat mangi te ikhdas ganak hamu na, itu yang okum torla citra pansiak pansi tarangiya UNESCO ayat ni perdasan ekaran na, namut ekali tanah petumah hati hati api anand guru ge metumah, itu yang etumah ni sa UNESCO ayat ni apit ek sangidan ekar ganda pulang na ida, mihin lamai dene ek palewini teng dewini teng gat lamai dene Pransa itu gila, elam aja dina, atin tamai mami urut takle perdasaniya. Itu yang UNESCO aja dina ni sa puduma, pirsegi family ma kewagian bahu dina aje bahu prestijak, ekat lebu na. Itu ni, ken tamai mangiti melam ingi tini hacki awan gana. Kalpana kalla, adyaapan amat tu matte bilik belua, Pransa. Itu ni, melam ingi duda ukuran lo ni kira tamai mangi selama sisya tu ada satu anaram kere. Jadi, eh anu, api dasgan naksir satu dino, aida sisi antu itu rannya, pasal sisi sunt, anit ter sisi satu dila, evagem samaj serva, gival hadneva, nanti beri adu daukar neva, sunami orto, enam gamman deka kapih adua, sil deval me samaj serva, hati dekare, jadi me me covid kali, spiritual orto awas deval api sambandh vila. Itu me, anu tu daukala, corona tiada, nu makale tu bahasa langkawi, agustus masih, abil mama eva awas
ස්පිරිතාල වලට අවශ්‍ය දේවල් ලබා දුන්නා නොවැම්බර් මාසෙත් අපි ඇවිල්ලා ඒවට අවශ්‍ය දේවල් ලබා දුන්නා ඉතින් ඒවයි තමයි ඉතින් අපිත් අපි මේ අපිට හම්බ වෙන දේවල් නම් අපි කරන්න ඕන මොකද අපිට ලැබෙන ලැබෙන මිනිස්සුන්ගේ මේ සිවුරටින් ලැබෙන්නේ එහෙමයි සිවුරු නැති හිටියනම් ඔහොම හම්බෙන්නේ නැහැ නේ මට එහෙමයි ඉතින් ඒ නිසා මිනිස්සුන්ටයි මේවා අයිති කියලා ඒ අදහස් තමයි මගේ තුන තියෙන නිතරම ඉතින් මම හැමදාමත් ඒ වයින් තාමත් කරන්නේ ඉතින් ලැබෙන දේ දුන්නා එහෙමයි එකතුවක් නැහැ එහෙමයි අපි අනුදැන් අර අපි ලංකාවේ ධර්මාදේ යන කලින් දැන් ප්‍රංශේ කොහොමද ඔබ වහන්සේ තේරෙන විදිහට සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් වහන්සේ වගේ අපේ මිෂනාරි සේවාවක් නැහැ නේ අපි බලෙන් ගිහිල්ලා මිනිසුන් වරවට්ටලා ඉලසුව කරනවා කියලා කන්න බොන දීලා ප්‍රචාරය කිරීම හෝ අවිභාවිතයෙන් බලහත්කාරයෙන් ධර්ම ප්‍රචාර කිරීමක් ඉතිහාසෙම තිබුණේ නැහැ නේ කිසිම බෞද්ධ සම්ප්‍රදායක නෑ නෑ ඒතර කොහොමද ප්‍රංශේ තුල දැන් මම මේ මහන් දැන් චිත්නත්තාන හම්දුර සෙන්ටර් එක ලෝකෙම දැන් ප්‍රංශේ ඉතාම ප්‍රසිද්ධ භාවනමද සෙන් සහ තේරවාද බුදුදහම කියන ප්‍රංශ නිරාගමික බුද්ධිමතුන්ගේ උනන්දුව සහ ආකල්පය භාෂාව තියෙනවා. නමුත් බුදුදහම කියන්නේ බුද්ධියට ගෝචර වෙච්ච දර්ශනයක් නේ. එහෙමයි. ඒක නිසා මිනිස්සු මේක හොයාගෙන එනවා. එහෙමයි. ධර්මය බුදුහාමරගේ ධර්මය හොයාගෙන එන පිටසට තමයි අපි උගන්නේ කවදාවත් මේක මේ මේකයි සත්‍ය අනිත්‍යව බොරු කියලා කියව ගන්න ඉන්නේ සත්‍යයක් නෑ. මොකක්ද කියන එක බුදුහාමර කිව්වද? ඒක කාලාම සූත්‍රයේ තියෙන දේශනාව තමයි අපි කරන්නේ ඇවිල්ලා බලන්න හොඳ නම් පිළිගන්න නැත්නම් අත්තම් මේකත් අරලා දාන්න එච්චර වෙලා ආගම මේකට බලපාන්නේ නැහැ. ඉතින් අපි එහෙම කියන්න හේතු වෙලක් තියෙන්නේ ඒ සමාජයට ගියාම අපිට තේරිච්ච දේ. දැන් අපි මෙහෙ හිටියා නම් අපිට ඒ ආකල්ප නෙමෙයි ඇති වෙන්නේ අපිට වෙන ආකල්ප ඇති වෙන්නේ. එහෙ ගියාම අපිට ධර්මයේ මේ හොයාගෙන එන්නේ මිනිස්සු ඇයි කියන ඒ ආකල්ප තුලින් අපි මේ මිනිසුන්ට මේ මාර්ගය කියා දෙන්න උත්සාහ කරනවා. ඉතින් වල්පොරහණන්ගේ පොත තමයි මටත් මූලික වෙන්නේ. එහෙමයි. ඒක කියවලා ඒක පෙන්නලා මේක තමයි තියෙන සමාජයට ප්‍රංශ ඉගෙන කියන්න දෙන්න බැරි කාලේ අතින් හරි පෙන්නලා දීලා ඒව තමයි අපි මේ සමාජයට දෙන්න උත්සාහ කළේ. නමුත් මගේ විශ්වවිද්‍යාල ගුරුවරු දෙන්නේ හිටියා. එහෙමයි. ඉස්සෙල්ලා මම විශ්වවිද්‍යාලයට ඇතුල් කරගත්තේ පුරාවිද්‍යාව ගැන පොතක් ලියපු මහත්ෙක් කාම්බෝජයත් ලංකාව ගැන බොහොම ඉගෙන ගත්ත කෙනෙක්. එතුමා අපේ රෝලන්සිල් මහත්මයාගේ සම්බන්ධ කෙනෙක්. නමුත් එතුමාත් මම ගීප රැටියම වැඳලා ආචාර කරලා ඇවිල්ලා මං කාමරයට එක්ක ගිහිල්ලා ඒ අවශ්‍ය දේවල් ඔක්කොම මේ ලිපි දීලා විශ්වවිද්‍යාලයට ඇතුල් කරගත්තා. හැමදාම සිල් ගන්නවා එයාලා. එහෙමයි. සිල් ගන්නවා මැඩ්මසෙල් ජීතෝ ප්‍රොෆෙසර් බොසලියේ කියලා ඒ දෙන්නම. එහෙමයි. ඒ දෙන්නම කාම්බෝජ ආශ්‍රය කරගෙන තමයි ආයේගේ පුරාවිද්‍යා කටයුතු සකස් වුණේ. ලංකාවේ සම්බන්ධවත් පොත් ලියලා දිනවා. නමුත් එයා හොඳ උගත්ුවේ සමාජ මහාචාර්යවරු. ඉතින් බුද්ධාම සොයාගෙන ඇවිල්ලා ඒක සත්‍ය තේරුම් අරගෙන ඉතින් ඒ වගේ බොහෝ විශාල පිරිසක් ඒ රටේ බුද්ධාම හොයාගෙන එන පිරිස ඉන්නවා. දැන් අදත් අපේ බෞද්ධ මධ්‍යස්ථානවල ධර්මයේ උගන්වන්නේ සමහර ධර්මයේ භාවනා උගන්වන්නේ ෆිලොසොෆර්ස්ලා. එහෙමයි. ඒ කියන්නේ දාර්ශනිකයෝ රටේ ඉන්නේ. ඉතින් ඒ කියන්නේ ඒකට මිනිස්සු විශාල පිටසක් එනවනේ ධර්ම භාවනාවට. නැවේ අංගලාර මං කියන ෆිලොසොෆර් මැතියුරිකා. ඔව් මැතියුරිකා. ඔව් මැතියුරිකා එහෙමනේ ටිබෙට් ක්‍රමයේ යටතේ. එහෙමයි. එයා මම දන්න විදිහට 1973 මම හිතා ජීවවිද්‍යාව සම්බන්ධ වෙන්න ඕනේ නෝට් එකකට කණ්ඩායමක්. නමුත් එයා මේ ටිබෙට් භාෂාව ඉගෙනගෙන දලයි ලාමාගේ භාෂා පරිවර්තනය හැටියට තමයි වැඩ කරන්නේ. ඉතින් ඒවා දැන් ඒ අවස්ථාවල් දෙකීප එකදම අපිට හම්බෙලා තියෙනවා. දැන් අපි ධම්මපදයේ පරිවර්තනික වෙලාවේ දලයි ලාමට ඒක පිළිගන්නලායි එයා ඒ අවස්ථාවේ හිටි. මැතුරිකා මැතුරිකා ස්වාමීන් වහන්සේ දලයි ලාමා තුමයි. ඉතින් දලයි ලාමා බොහොම ඉතින් බොහොම හිතවත් කියන්නේ බොහොම නිහතමානී කෙනෙක් නේ. බොහොම දැක්ක හැටි අතින් අල්ලගෙන කාරුණික මේ හෘදයාංගම. ඔව් ඒගොම ඉතින් මේ ලංකාවට ඉතින් බොහොම හිතවත් නමුත් අවසනාවේ එතුමාට මේ රටේ නවත්තව ලැබිලා නැහැ මේ දේශපාලන ප්‍රශ්න නිසා. ඉතින් ඒ කියන්නේ අපි කනගාටු වෙනවා. මේ දේශපාලන කියන්නේ වෙන එකක්, බෞද්ධ දර්ශන කියන්නේ වෙන එකක්. ඒ නිසා නමුත් ඒ රටේ මිනිස්සුන්ට ධර්මය හොයාගෙන එන අයට පුදුම
තෝතන්නක් බවට අපේ ආයතනේ පත් වෙලා තිනවා මොකද අපි තේරවාද බෞද්ධයන් හැටියට අපි සීලුම් බෞද්ධයන් එක වැඩ කරනවා එහෙමයි නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ මූලික මොකද දලයි ලාමතුම බව කියන්නේ දේශනවලදී අපේ ලොකු අය තමයි තේරවාදය එහෙමයි ඉතින් ඒක නිසා ඒ සීල එකතු වෙලා මොකද බෞද්ධයන් අතර බෙදීමක් නැහැ බට ඔහොම තිසර තමයි හැමෝම දැන් අපි දන්නවා රෝමානු කතෝලික ක්‍රිස්තියානි අය ගහමරා ගත්ත ලක්ෂ ගානක් ගත්ත සුල්නිසියා ගත්ත මරාගෙන හැබැයි තේරවාදී මහායානිකව නෑ නෑ එහෙම ભેදයක් නෑ අය ඒ අපේ පොසල් හදනේ වලත් මහායාන පන්සල නැත උදව් කළේ මුදලින් පවා ඉතින් ඒ නිසා අපි සම්බන්ධයේ දෙකටම තියෙනවා ඉතින් ඒ හාඳුරලා නිසා තමයි අපිට අද මේ වියට්නාම් හාඳුරලා නිසා තමයි පන්සලේ ඉන්න මේ ගොඩාක් අවස්ථාව සලතුනේ ලෝක රටවල අපි එක ගිය හාඳුරලා ඉතින් ඒ නිසා ඒ හාඳුරලට අපි කවුදත් ගෞරව කරන අනිත් එක කෘතඥතාවය අනිවාර්යෙන් අපි තුළ තිබිය යුතුයි නෝ අපි හඳුන දැන් අපේ දැන් ලංකාවේ ගොඩක් වෙලාවට මේ තියෙන ආර්ථික ප්‍රශ්න දරිද්‍රතාව සහ වෙනත් විශ්වාසත් එක්ක පන්සලට යන ගොඩක් අය පොඩි වෙලාවක් බුදුන් වහන්සේ දෙවියන්ගේ මොනවා හරි ඉල්ලන්නනේ හැබැයි දැන් එහෙට තියෙන වෙනස් නේ අර ඔබanse කියලා තේ සේකර ප්‍රබුද්ධ පොතේ කියනවනේ කෑමෙන් බීමෙන් ඇදුමෙන් පැලසුමෙන් සම්පූර්ණ වූ පසුවයි දැනෙන්නේ සැබෑ තෘප්තිය නොවන බව කියලා අන්න එහෙම සමාජයකට නේද බුද්ධ දේශනාවේ ඉගැන්වීම වැදගත් වෙන්නේ ඔව් මෙහෙමනේ බුදුහාඳුරන්ගේ ඉගැන්වීම මෙතන තියෙන්නේ මේ සෑහීමටපත් වීමනේ එහෙමයි ඉතින් සෑහීමටපත් වෙන්නට බැරි අයට බුදුදහම කොහොමද ගැලපෙන්නේ දැන් අපේ රටේ වුණත් ඉතින් සෑහීමටපත් වෙන්නේ නැත්තම් මොන සමාජයේ වුණත් ගිහි සමාජයේ හෝ භික්ෂු සමාජයේ හෝ අපිට සෑහීමකටපත් වෙන්න බැරි නම් ඉතින් බුද්ධාමෙන් අපේ නියම ප්‍රයෝජනේ ගන්නෙ නැහැ ඒක කියන්නේ යථාලාව සතුෂ්ටිය නේද ඒ සාමාන්‍යයෙන් ඒක මනුෂ්‍යක මනුෂ්‍යත්වයේ තිබෙන අඩුපාඩු එහෙමයි අපි දොස් කීම නේ ඉතින් අපිත් මේ රටේ හිටින ඔය ස්වභාවයක් නේ ඔව් අපිත් මේ රටේ හිටින ඔය ටික තමයි අපිට දැන් මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණා නම් ගුරුපත් වීමක් කරගෙන මේ සමාජයට සිවුරින්නවත් දන්නෙත් නැහැ ඉතින් මේක වෙන්නේ ඒකනේ එහෙම වෙන්න තමයි ඉඩ දෙන්නේ නමුත් අපිට මේ పూర్වයේ පිනක් නිසා හෝ මේකට ගිහිල්ලා මේ රටට ගිහිල්ලා ධර්මයට සේවය කරන්න ලැබිච්ච නිසා ජාත්‍යන්තර ආයතන පිහිටවාගෙන ඒ වගේම රටට සේවය කරන්න ශක්තිය ලැබුණා නමුත් කොහොම වුණත් මේ අපිට බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙන ලද දෙයින් සතුටු වෙන්න එහෙමයි ඉතින් ලද දෙයින් සතුටු වෙන්නට කටයුතු කරන නිසා තමයි අපිට අද මේ සියලුම සේවාල් කරන්න ශක්තිය ලැබෙන්නේ. ඒ වගේ රටේ ලෞකිකත්වයෙන් උඩරිමේ ගියාට පස්සේ එතනින් එහා තෘප්තියට යන්න වෙන්නේ අධ්‍යාත්මික මාර්ගයකින් විශේෂම සතුටක් ගන්න. ඒක නිසා මේ මිනිස්සු සල්ලි තියන අය නෙවෙයි ඉන්නේ හොයාගෙන ධර්මයේ හොයාගෙන ඉන්නේ මේ සල් මුදල්ම නෙවෙයිනේ මේ ජීවිතය කියන්නේ කියන්නේ. ඒ මිනිස්සු සියලුම සැප සම්පත් විඳලා කාම භෝගී ජීවිත ගත කරලා මේ සියල්ලංගෙන් අයින් වෙලා සත්‍ය තියෙන මෙතන කියලා බුද්ධාම හොයාගෙන ඉන්නේ අන්තිමට. එහෙමයි. ඉතින් ඒ తත්වය දිගින් දිගටම වර්ධනය වෙන ස්වභාවයක් තමයි රටවල තියෙන්නේ. අපේ ප්‍රංශ විතරක් නෙවෙයි අනිකුත් රටවල විශේෂයෙන් ජර්මනිය වගේ රටවල ඊටත් වඩා වැඩි. ඉතින් මොකද බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඒක ආගමක් නෙවෙයි කියන එක. මගේ ප්‍රධාන දේශනාව මම කියන්නේ මේක ආගමක් කියලා කිව්වත් දර්ශනයක් කියලා කිව්වත් වේ ඔෆ් ලයිෆ් එකක් කියලා කිව්වත් ඒකනේ වැදගත් වෙන්නේ අපිට උන්වහන්සේ දේශනා කළේ මොකක්ද කියන එකයි ඉතින් ඒ දේශනාවට අපි මොන පැත්තකටවත් බැඳෙන්නවත් අවශ්‍ය නැහැ ඒ නිසා අපි කොයි වෙලාවෙත් උන්වහන්සේගේ දේශනාව ඉදින් හරය ගන්නට උත්සාහ කරනවා දැන් වහන්සේ ළඟට එන කෙනෙක් බුදුහාම කියන ගත්ත බෞද්ධයෙක් කැමති නැහැ කියලා වහන්සේ කියන්නේ නැහැ කතෝලිකයෙක් නම් පල්ලි යන්න එපා කියලා නේ නෑ මගේ වැල ආගම තියාගන්න පැත්තකින් ආගම මේකට අදාළ නැහැ ඉතින් ගොඩක් අය රටවල ආගම අදහන්නේ නැහැ ඒක නේද ඔය 90ක් වගේම ආගම අදහන්නේ නැහැ ඒක නිසා එහෙම එහෙම අපි ඒතිස්ට් කියලා කියන්නේ අදේවවාදීන්ට නිරාගම කියන්නේ මේ ධර්මයේ කියලා දෙන ලේසි නේද ඇත්තටම ආගම විශ්වාස නොකරන කෙනෙකුට ආගමක් නොවන බුදුදහම කියලා දෙන ලේසි නැද්ද හේතු බලවත් ලේසි ලේසි කියන්නේ දර්ශනයක් හැටියට මේ කියන්නේ මේක තමයි බුදු දේශනාව මේකයි කියලා පෙන්눔 කරලා දෙන ලේසි මේක අපිට ප්‍රධාන වශයෙන්ම මේ කාලාම සූත්‍රයේ තියෙන කරුණු ටික හරියට පැහැදිලි කරා නම් බුදුහාඳුරන්ගේ දේශනාවේ තියෙන මූලික හරය එතන තියෙනවනේ එහෙමයි මේක පිළිගන්න මම කිව්වයි කියලාත් පිළිගන්න එපා කියන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ දේශනේ ඉතින් මේක ඒ නිසා ඇවිල්ලා බලලා මේක සුදුසු නම් මේක ප්‍රයෝජනෙට ගන්න නැත්තම් අත්හැරලා දාන්න ලෝක අපි හඳුනේ එකම ශාස්ත්‍රයනේ දර විමසූත්‍රය කියන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධද නැද්ද යන්නේ විමසා බලලා බලන්න කියන එක ඔව් ඉතින් ඒක එකම ශාස්ත්‍රය ලෝකනේ එකම ශාස්ත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයිනේ ඉතින් ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්මය අපි හරියට මොකද දැන් මේකත් මේ අර වර්තමාන ලෝකේ යන රටාවට යන නිසා එහෙමයි මේකත් අර තියෙනවනේ වචනයක් මොඩ් වෙනවා කියලා එහෙමයි ඔව් ඒ தත්ත්වෙට පත්වේගෙන ඉන්නේ බුද්ධාම පවා මොකද මිනිස්සු පුළුවන්තරම් බුද්ධාම සම්බන්ධව හැබැයි අපි හැමෝටම බුද්ධාගමේ වෙන්න ඕනේ මං කියලා මේ අපේ බෞද්ධ මේ ක්‍රමයේ අප්ඩේට් වෙන එක වෙලා තියෙන මොඩ් වෙන එක මොඩ් වෙන එකනේ ඔය මොඩ් යාවත් කාලින වෙලා නැහැ අප්ඩේට් වෙලා නැහැ ඒක බලන්න මෙහෙමනේ දැන් ඒක පුතජන සමාජයේ හැටිනේ එහෙමයි දැන් ඒ සමාජයේ
Making kiyak potak liyala kiyak kare hamba karaganna puluwanda kiyala balana nawu dan udahave danna kisi deyak naha ara bottulin me potulin aragena apatath ewanawa correct kala denna kiyala niwerdi hadala denna kiyala ithin e wini tattayak athi vela tiyenawa ithin eka putajjana samaaja hati dan me lankawet oka ne vela tiyenne me buddhadhama kiyala tiyenema buddhadhama nemeni awa athanne awasana dan katholika sabaha gattot e gulo update vela tiyenawa e gulo manovidyawa wage nuthara samaaja shastrayan bawitha karana e gulonge agama pracharayata namuth api ehema update vela naha Iti mama samar lari kan ya dan be tripiteke kiye wala buddhama kiye wala mita te daveli tinam pansil geni me cari triak kape. Iti ke ye mawas shenai kele namut apa to ona mekele kele mawat pansil dino. Namut tapi cari triak ne buddhika. Ano tena te kene kere wala kepe tipat tiak kete pilikan no tena te kene kai wadakat bautte. Iti yala to onang iti yala pansil dino. Iki ye meka te ye meka te buai ino anan to. Gudak ini anai. Hetu satya telangawi ni kalesi ne, anitika satya pracara ini wate virudha kotha hamadamin no, dan irapai no wate basu bakamono kiamati ne, eva ge satya pracara ini wate aloki budhawi no wate kiamati ne dikotha hamadamat inno, itim langkai velati benet, okai mukut desa pal no asin me rata vinasa kiri me maha kumantra ne ayat kal indra me kriyatma. Dan vihara devalagam panata gattama vihara devalagam panatin ingreesi rajaya karanne bikshuwat gihiyat athara sambandhe nathi kiyanne eka ethin eka nathi kirima tulin tamai meka vinasha karanna puluwan me kahasiwara janathara thama adhikari balaya nathi karanne me kahasiwara thiyenakam me rate palane karanna baha kiyala ne kiyuwe ඉතින් ඒක නිසා ඒ සුද්ධ හැදුවේ ඒක විනාශ කරනවා. නමුත් දැන් ඒක විනාශ කරලා තියෙන්නේ. එහෙමයි. සුද්ධගේ අදහස හරි ගියා. දැන් විහාර දේවාලම් පනත කිසා කියන හාමුදුරන්ට බූදලයිති දීලානේ තියෙන්නේ. එහෙමයි. දැන් බූදලයිති දුන්නයින් පස්සේ අපි කැමතිලානේ මේක අතාරින්න. හැබැයි අපි හැමෝම පරණ හැම ඔය ලෙන් විහාරයකම ගහලා තියෙන අගත අනගත චතුදිස සගසිනේ. ඔය සතර ඒ සතර දෙකින් ඉන්න වඩන මහා සංඝරත්නයේ රජවරු රජවරුන්ව පිළිගන්නේ. එහෙමයි. නමුත් ඒ පිළිගන්වට සුද්ධ කල්පනා කරා හාමුදුරන්ට දෙන්න ඕන අයිතිය මේවායි. ඒක අයිතිය දුන්නයින් පස්සේ පුතජන මොන කෙනෙක්වත් මමවත් කැමති වෙන්නේ නැහැ නේ. ඔක අතහැරලා යන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක තේරුම් අරගත්තොත් මේව ඔක්කොම කල්පවතින දේවල් නෙවෙයි. මේ සියලු දේ අතහැරලා දාලා යන්න කියලා කාටවත් බෑනේ ඒක කරන්න. දැන් ගෙදරක අමර තාත්තලාටත් බෑනේ ඔක් කරන්න. ඒ විදිහ තමයි. ඉතින් භික්ෂුන් වහන්සේලාට අයිතිය දුන්නයින් පස්සේ ළමයි දැන් ගෙදරක බූදලවල් ළමයි ගහගන්නේ අම්මයි තාත්තෙනින් ඒ වගේ දැන් මෙතනත් වෙලා තියෙන්නේ හාමුදුරන්ට බූදලයිත දුන්නම ඒ ලොකු හාමුදුරු තමන්ගේ ගෙදර ඥාති කෙනෙක් හරි කවුරු හරි ගෙනලා මහාන කරගන්නවා ඉතින් මහාන කරාම සමහර විට ඊට පස්සේ බූදල එයාට ලියනවා ඊට පස්සේ අනිත් සංඝයා අනිත් ගෝලිය තරහ වෙලා කියලා වෙන තැන් වල වෙනත් පන්සල් ලට්ටෝ ගන්නවා ඉතින් ඒක ඒ සුද්ධගේ ක්‍රමය ඒක තමයි සාර්ථකුන් දැන් ඒක නිසා විහාර දේවල් ගම්පන අද කාටවත් වෙනස් කරන්න බෑ Nas keran bae bihara di tukan nati keran butuh anang kali bihara di tukan tukan nani butuh amtu nuro pikian nani je saya nuro je tuna rama di pati raja kan nuro je tuna rama di pati kira ni oh iya kakak tibun ne adi tingi hima tamai ke sakat sila tindang api iba iki ani pei guat kia no minisu iti iki tamai sampra dae bela tini iti oke prasmi aku oke tingi me oke tatu ya tati hari amaru me meke
pawatwagini annata kramayak Bauduh sa asa ni langka tamai budru janan wansi ki dar sini araksha karekin mulu ke te budil ti. Amat yani ma biksu datat lo ke pura bisik lasi ni langka yang handuran wansi. Iti neza maker nati kiri masan daha maha kumantra na kapur nuden watu ma kriat ma kabinu. E kriat ma kena kumantra ni tulu tamai denga ada tu ilati na misilu ma kumantra na tu ilati ni langka yudran ni. Tai nanti pa wati no wa dama kayo wati no wa eto wada tawa budda wata na kilega ti no Tinggal pewayat pada wajah dewa sial dalam nanti kala, mie budu sasun langkawing, budu sasun lagi ane bauda sampradayan, mie langkawing, ayat kerana datamai mie sial dewa misalnya kerana, itu ini saat datamai, dan langkaw, gana balapurut tuh tilu tuh mukul mie ke mie rata, mie langkaw ke ane taman wadagat bumi ya, namun mie ke dengan api hati tegat tapi pasti apat nida sampai ngekota logik tuh bicara danawat perhatak mie ke, namun ada api rata tine dupat muta terlebih lagi ini, api eva gana ආදරයෙන් කටයුතු කරු පාලකයෝ අපේ රටේ හිටියේ නැහැ. එහෙමයි. කවුරුවත්. මුල්ම කාලේ ඉන්නේ නැති. නමුත් අද ඒ තත්ත්වය අද කාට හරි ඒක ඕනකම තිබුණාද අද කරන්න බෑ. මොකද එක පැත්තකින් අන්තවාදී ප්‍රශ්න තියෙනවා. අන්තවාදී දේශපාලන ප්‍රශ්න තියෙනවා. ඒ සීලම දේවල් වලට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ රටේ එදා ඉඳලා අද දක්වා පවතිනව මේ සංස්කෘතියත් මේ සભ્યත්වයත් මේ ශිෂ්ටාචාරයත් නැති කරන්නේ. අපි හඳුන් දැන් අපේ ඉන්දියාවේ එක කාලෙන් ඉඳහස ලැබෙන්නේ. ඒ ඉන්දියාවේ මේ පරිපාලනයේ සහ විවස්සා සංස්කෘතිය ඔක්කොම කරන්නේ පණ්ඩිත ජවහරලාල් නේරු, ડોક્ટર අම්බේද්කර්, යම විචන මහත්මා ගාන්ධි වගේ අයනේ. එහෙම දාර්ශනික පදනමක් අපිට ලැබුණේ නැහැ නේද ඉඳහස ලැබ කාලේ ලංකාවේ දේශපාලනය ඇතුලේ. නෑ එහෙම ලැබුණේ නැත්නම් අපිට එකට එච්චර දේවල් කරන්න අවස්ථාවක් උනේ නැතුම නිදාස හම්බුනනේ අපිට. ඔව් ඔව්. ඒකයි. ඔව් නමුත් මේකේ අපේ රට රැකිලා තියෙන්නේ මේ බුද්ධාම පදනම් වෙලා. එහෙමයි. අපි ඕන්ලා අහල් බලන්න අපේ රටේ සියලු දේවල් සකස් වෙලා තියෙන වැවේ දබයි දාගබයි සංස්කෘතිය තුරනේ. එහෙමයි. ඉතින් මේක නැති කිරීම තමයි අද ලෝකයේ බලාපොරොත්තු වුනේ මේ රට. වහන්සේ දැනට දකින්න බරපතලම නෑ මේ ඔබ මහේ වහන්සේ දැනට දකින්න බරපතලම ධර්මවාදී සංකල්ප මොනවද මේ මෑතක මතුවලා. ඔව් මේකයි. දැන් ওই ටික මේ ওই සකස් වෙගෙන එන්න ප්‍රධාන හේතුන් තියෙනවනේ. එහෙමයි. ප්‍රධාන හේතුන් හැටියට මම මුලදී කිව්වනේ මේකේ මේ හේතුව මේ මොකද්ද මේ මම මුලදී කිව්වනේ මේක මේ මේකට හේතුවක් තියෙනවා කියලා. ඒ හේතුව තමයි ප්‍රධානම හේතුව මේ රටේ තියෙන වැදගත්කම. එහෙමයි. මේ රටේ වැදගත්කම නිසා තමයි අපිට යුද්ධයෙන් මේ රට විනාශ කරන්න බැරි වුණා. නෝර්වේ සංකල්ප තිබුණා ඒවා විනාශ කරන්න බැරි වුණා අපේ රට අල්ලගන්න. නමුත් අද නෝර්වේ වැනි රටවල් වල සිවුර දාගගෙන ඉන්න. තමන්ම සිවුර දාගත්ත සමහර පුජ්‍යලයෝ. ඔය හරි මග්ග කියලා සංවිධානයක් තියෙනවා. බුදුහාමුදුරු ලංකාවේ ඉපදුණායි කියලා සංවිධානයක් හදාගෙන තියෙනවා. කිසි කෙසේත්ම ඔප්පු කරන්නට බැරි දේවල් පොත්පත් ලියලා මිනිසුන් නොමග යවලා මොකද බොහෝ දෙනා කැමති බුදුහාඳුර මේ රටේ ඉපදුණායි කියලා කියන්නේ මොකද? ඒතකොට ඉන්දියාවට යන්න ඕනේ නැහැ අපට. බුදුහාඳුරගේ ජම්බුද්වීපයට යන්න ඕනේ නැහැ මේ රට ජම්බුද්වීපය. ඉතින් ඒ වෙනි සංකල්ප ඇති කළා මිනිසුන්ගේ මොළය විකෘති කළා. ඉතින් ඒවට කෝටි ගණන් වියදම් කරන මිනිස්සු ඉන්නවා. කෝටි ගණන් සල්ලි දෙන ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. ඉතින් එහෙන් එක සංවිධානයක් තමයි අරිමග්ග කියලා පුජ්‍යලයා යටතේ නෝර වින්දන් ක්‍රියාත්මක වෙන්නේ. නෝර වින්දන් ක්‍රියාත්මක වෙන්නේ අරිදම්ම කියන අරිය මග්ග කියන පුජ්‍යලයා තමයි ඔය අරිය කම්මට්ටාන කියන සංවිධානයේ මෙහි එහෙමයි. ඒකට සම්බන්ධ වෙලා බුදුහාමුදුර ලංකාව ඉපදුණයි කියලා ඒ සංකල්පයට උදව් කරන්නේ. එහෙමයි. ඔව් ඒකම තව වහරක එතකොට අබය එහෙමයි. නිවන පලානේ ඔය සියලු දෙනාම එක සංකල්පයක් යටතේ බුදුහාමුදුර ලංකාව ඉපදුණයි කියලා ඒ தත්ත්වය සංගීත මේක
පෙන්නුම් කළා ජම්බුද්දීපේ තියෙන මෙහෙ කියලා පෙන්නුම් කළා මහ විශාල මිත්‍යාවක් මේ මිනිසුන්ගේ සිත්වලට වදදලා අද මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා මේ මොකක්වත් මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙවෙයි මේවට ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙවෙයි ඒකට කිසිම දෙයක් නැහැ මේවා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියලා ඔප්පු කරන්න පුළුවන් කිසිම සාධකයක් මේ රට තුල නැහැ දැන් අශෝක රජතුමා පිහිටවපු කුලුණු ටික ගත්තම ඒ බුද්ධ පරිරායන අවුරුදු 200 ගානකට පස්සේ ලුම්බිනිය ප්‍රධානත්වයෙන් ඒ පිහිටවපු ප්‍රධාන ස්ථාන හතරෙම ඔව් ප්‍රධාන ස්ථාන හතරෙම ඒවයි ලියලා තියෙනවා ඒවා ඉතින් එහෙම තියෙද්දි දැන් අද ප්‍රධාන වශයෙන් ගත්තොත් ඉතින් දැන් අපි බුදුහාමුදුරන්ගේ ජීවිත කාලය ඇතුළත සිදුවෙච්ච සිදුවීම් දැන් වර්ණ අසි කියන ගංගා දෙක තුළනේ වාරාණසි උතුර බාරාණසියන් 27 වෙනි එහෙමයි පළවෙනි ධර්ම දේශනාව පැවැත්වෙන්නේ බාරාණසියන් 27 වෙනි ස්ථානයේ ඉතින් මෙහි රටේ කොහෙද ඒව පෙන්වුම් කරන්න තියෙන්නේ ඒගොල්ලෝ කියන්නේ ඉසිම්බැස්සගල කියලා නේද ඉසිම්බැස්සගල ඉතින් ඒවා සම්පූර්ණ මිනිස්සු නොමගේ වීමනේ නමුත් ඒවට මුදල් හම්බ වෙනවා නම් මුදල් තමයි ඕන සමාජික ප්‍රධානත්වයට පත්පත් වෙන්නේ ඒ සමාජයේ නොමගේ යවන්නට ඉතින් දැන් දේශාටක වාර්තා ආරම්භ කරන ඒ වගේ අවශේෂ ගාන්තාර ගැන බලන්න ඒ සියලු දේකම තියෙන්නේ පුරා විද්‍යා සාධක රම්බලන් දැන් ඒ කාලේ සිදුවෙච්ච අවශේෂ ග්‍රන්ථ ටික ගන්නකොට දැන් බුද්ධ කාලේ පදනම් කරගෙන ලියවිච්ච ග්‍රන්ථ එතකොට මෙයා එහෙම හින්දු ජෛන මේ වෛදික සහ ජෛන ග්‍රන්ථ නේ ඔව් වෛදික සහ ජෛන ග්‍රන්ථ ඒ එතකොට මේ අශෝක රජුරන්ගේ කාලය තුල සම්බන්ධ ලිවිච්ච ග්‍රන්ථ ඉතිහාසය. එතකොට ඒ ඔක්කොම මෙයාලා කියන්නේ මේවා ඔක්කොම අශෝක රජුරු මේ මුල්දිකෝ අශෝක රජුරු මේ රටට ඇවිල්ලා මේ රටේ දේවල් බලාගෙන ගිහිල්ලා එහෙම මොඩල් එකක් හදුවා කියලා. දැන් ඒක අනිත් පැත්තට හරවලා. ඉතින් එහෙම එක එක වෙලාවට තවන්ට ඕන විදිහට වෙනස් කරනවා. පහුගිය දවසේ ඕකට හොඳ උදාහරණයක් තමයි අර හිරිවඩුන්නේ බුදුහාඳුරු බුද්ධත්වයට පත්වෙච්ච ස්ථානය කියලා ඒ මහා ගල් වලක් තියෙනවා එතන මේ ඒක වජ්‍රාසනය කියලා කියනවා වජ්‍රාසනය කියලා. නමුත් ඒක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මේක මල්ලාසනයක් කියලා ඔප්පු කළා. ඔප්පු කළාද බැංගලේ? ඔව් දැන් ඔප්පු කළා. මේ සාක්ෂිද? ඔව් සාක්ෂිද ඔප්පු කළා. ඊට පස්සේ ඒක ආයි වල්ලාලා දැවලා. හිරිවඩුන්නේ දැන් ඉන්න හාමුදුරුවෝ තමයි ඒකට ඉදිරිපත් කළා ගොඩාක් වැඩ කළේ ඒක මේ මේ මිත්‍යාව පරාජය කරන්න දැන් සුමේදිකල හාමුදුරු කෙනෙක් රැඳින්නේ. ඉතින් ඒකෙන් පස්සේ ඒ தත්ත්වය තේරුම් ගැනීමට බොහෝ දිනකට පුළුවන්කම ලැබුණා මේ මිත්‍යාව කියලා. නමුත් මේක නතර කරන්න නැහැ නේ මෙයා. එහෙමයි. මේක නතර කරන්න නැහැ. ඉතින් නමුත් අපිට කොහොමද මම ඔබ වහන්සේලාගෙත් මැදිහත් වීම අපේ මේ පූජනීය මේ මිස්ටර් කමලසිරි හාමුදුරුවෝ දඹදිව කතික ආත කියලා වීඩියෝ හතක් විතර ඉතාලම ශාස්ත්‍රීය ඒ හාමුදුරන්ගේ ඒ වයින් තමයි මමත් ගොඩාක් කරුණු ගන්න මේව කරලා කියන්නේ මේ පැහැදිලි කරන්න. එහෙමයි. දැන් හාමුදුරන්ගේ ජම්බුද්වීපය කියන ඒ මාතෘකාව යටතේ කරපු වීඩියෝ මාලාවක් තියෙනවා වීඩියෝ හතක් විතර. එහෙමයි. ඉතින් ඒ වයින් පැහැදිලිවම පෙන්눔 කරනවා මේ මේ කරන්නේ බොරුවක් කියන එක. දැන් ත්‍රිපිටකේ දැන් මේ කාලේ අපේ මහානායක හාමුදුරලා ත්‍රිපිටකය පිළිබඳ දැන් මේ මොකද්ද බුද්ධ ජාති ත්‍රිපිටකේ 1954 එහෙමයි ආරම්භ වෙච්ච ඒ මේ ත්‍රිපිටක බෞද්ධ ත්‍රිපිටකය කියන්නේ මේ බුද්ධ ජාති ත්‍රිපිටකය එහෙමයි ඉතින් ඒ වෙලාවේ එහාඳුරලා ත්‍රිපිටකයේ තියෙන වචන එකක්වත් වෙනස් කළේ නැහැ. එහෙමයි. සමහර වචන පරිවර්තනය කරෙත්නේ අපි අර තේරණියකයි. පරිවර්තනය කළේ ඒක සිංහලෙන් තේරුමක් දෙන්න බැරි නැගේ ඒ විදිහට දිව්වා. එහෙමයි. ඉතින් එච්චර ගෞරවයෙන් ඒව සිද්ධ කළේ. නමුත් PTS මුද්‍රණවලත් ඒ අය ගිහිල්ලා මේවා මේ පාලි වචනේ එහෙමයි, ඉංග්‍රීසි වචනේ එහෙමයි ඒ විදිහට පරිවර්තනය කළා තියෙනවා. නමුත් ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ තාම ගෞරවයෙන් කරපු වැඩක්. නමුත් අද ත්‍රිපිටකේ වෙනස් වෙන විදිහට විවිධ ග්‍රන්ථ බිහිවලා තියෙනවනේ. එහෙමයි. දැන් ත්‍රිපිටකේ අලුතෙන් සමහර කොණ්ඩායම් ලියනවා. එහෙමයි එහෙමයි. එතකොට ඒ වයින් බුදුරජාණන් වහන්සේ සරල සිල්වර විදිහට පරිවර්තනය කළා. ඔව් සරල සිල්වර අනේ බුදුහාමුදුරනේ එහෙම විදිහට තියෙනවා යා. ඉතින් එහෙම කියනකොට දැන් බුදුහාමුදුරන්ගේ එහෙම කොහෙවත් නැහනේ අපි අහලා. එහෙමයි. ඉතින් ඒවා බොහෝම පහත් විදියට ත්‍රිපිටකේ විවෘත කිරීම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අනිත් එක මේවා අර අපේ ප්‍රංශය වගේ රටවල නිකාය කියන ඒවා සෙක්ට් කියලා කියන්නේ. එහෙමයි. ඒක බොහෝම මේ
pahat kuda salah. Bisa mau kalt kira sangat lalu berdar mau dikandai. Oh, okay. Oh, nah, ya, itu tamai merah teh ini bihi bela ti bini, oh, sekte hati itu. Oh, Jehovah Witness lah bagi. Oh, Jehovah Witness kini, wah itu kuda sudah Seven Day Adventist. Itu Mormonism. Oh, ya, kuma ini Katolik sekte hati itu ini, dan Buddha dia itu merah teh pahal bihi bela ini nama. Oh. Eh, bihi bela cahaya kini makaran nih. Bahwa darsana itu nanti akan sial lah, pahat kalah. Mereka Buddha orang ini darsana sekte kakhati itu sih makan, bani. Eka Vishwavyap itu darsana ya. Eka silu dina atom galapena, silu dina atom avilla mereka variasinya kalah, mereka hodenang punu teman teman ke jiwit itu aru open aja kerjanya mereka hontan am Filipa dini netang atter lah dana itu udah jalan nuansa mereka alam sutri dia pergi kilat tidak harus kilat ini itu ini evi dia itu ini kak mereka bina sekarangnya maha wiyap putya kriyat pakai ini mau kudu mereka wiyap tuh not merate anit agam ber loko pras lo merate itu nih loko itu ini total total loko prasnya ak mereka ini dem batil berarti ini dengan ini dah hamdru hontan itu diunilai nah hamdru pawa dharma gini gini mereka total total dharma gini gila ya kalau lo darma percaya kiri mende katu darma percaya kiri maknanya darma juga anak katu itu karena kota ini ada berbeda balapan ya menoh balapan menoh kau mahari siuring aing karena itu katu itu karena ya sama ini sih dewi dewa itu ini eva bahwa matma sangidana atma kau kiran dewa mudah lebih dangkal karena dewa namun me rata ini sukal panah karena itu na me apit itu yang sampatak Buddha mungkin sampatak Mei sampai teti bina watena kama api terung gana tona. Ibu dura jana nuhan seki dar seni tino watena kama api terung gana tona. Iti hima terung gana netua. Mei dia te mei keke nikayan pasti gihila. Tamangi dar mei tino watena kama i. Iba gema mei budu daham tuli ngapir lebice. Mei watena kam sial lakma arak shakar gana kati utu karna wisak. Mei watena habati nura witi kati utu karna tu tsa karna wik tamai api wising kali utu tieni. Deng, apa yang tuh ini? Kau mau tuh samaan yang ubahan sehitan nih, samaan deng. Tripita kebab, lokur kebab nanti bau dek me. Adar mau adi kan deh, apa kandura kan deh kau mau tuh. Apa aram bau dek kat petek me, kayaknya bau dek petek ini tipa deng Kristiani, Katolik kata teh mul me sampadaya berudu bener set bisi bener mul. Set teh kau mau kandura kan deh, orang mau agam kan ubahan sehitan nih, dakin dia. Ini mul mulik ke darah sendiri berudu deh nih. Eh, mai. Deng Katolik kata Kristus Tuhan segi. Desa ini itu papa virudhwa nanik tewa ya ni? Eh mai. Dan apa samahari apa kian pulang dan katolik pali unat kerana itu kan? Eh mai mai. Ini mau desa ini naya itu? Eh mai mai. Namun dan merah tet evini awastha ti ero ni? Eh. Orang ada kian hambe ni ati anan tewa. Eh mai. Katolik agama kan? Eh mai. Itu kan tamai bauddha agama itu demi ni? Demi ni. Oh. Itu kan mereka agama udah hat betul jangan langsung ke desa ni agama kut nevi ini. Abang dan samahara mulu darma adi kalli tiye no, tapi Yehova Sikhna saya melihat dan tiennya be, le ganda be, kan dalam segala hal ini keluarga mereka no Yehova Sikhna saya lihat. Oh, ini peridot termi. Darwi. Ini peridot maru le darwi. Oh. Itu, ini, kan ini dewi jangan langsung ke kemat. Eh, mai. Itu, ini sah ni, me pasku bom bela, me saharan lah. Eh, mai. Dewi jangan langsung ke kemat tergila ni me acer salit itu cuma ni su. Dewi naga tu ya, naik tu gigi lebaran, tanah kupat ti lebaran, kan? Ganu ti. Hema, apa yang tu? Hema pratama kita lalai kita bauddya, gaming inno me kan dah misin ni deh. Oh, namu, eka hema. Tanhaan ni mulu lati. Hema. Oh, hema agam mulu tu. Hema. Kudak agam mulu tu, tanhaan mulu lati ni. Itu baudd darasane tanhaan yang aing win, ugan nanti. Hema. Tanhaan yang aing win, ugan nanti. Tanah yang video labagan, marah yang pasti hari. Dengan apa itu bau dia himinno ni? Apa bau itu sampradaya tak selesai binnya, tapi pinkeran ni, sansar siapa yang dina ni? Dengan ini ramai orang kawan, bahamir bahamir sekilat ini, bahamir bawa ke kandam, kelimak ini orang itu sesuatu yang nama. Oh, hari itu ni bau itu Buddha itu himak ini orang ni. Kuhibat Buddha itu naik mana Buddha orang ini, mana make kelas. Apa yang mereka bawa sekiwa hindu mana? Ego lu mana? Tharaka kipya geno, sota anu datu sutre. Ia langgar mahasamay sutre itu kena ni ada. Ye kecik Buddha sarang kata sih, nanti kami sendiri apa yang mereka Buddha sarang kena apa yang ne? Pahaya manusia dewan dewa kaya paling pusing dewi anu terukudino kira. Itu hari. Oh. Ye ke mana ni? Dengan api Buddha sampradaya anu ber. Dengan sutre desa nala tino sama hari ber. Namun api ping sansara kawat macam ni ping keran. Eh mai.
සංසාර පැවැත්ම රින් කරනවා. ඉතින් පින් වලින් ප්‍රතිඵල අපිට භුක්ති විඳිනවා කියන එක ඉතින් බුදුහාඳුරන්ගේ චරිත කතාවල තියෙනවනේ. බුදු මාතේ පහ ජාතකයේ වුණත් ඔය ජාතක කතාවල තියෙනවනේ. ඉතින් නමුත් එහෙම නැ මිනිස්සු ඔක්කොම මේ සංසාරේ මේ හිත දියුණු කළ නැහැනේ. සියලු දෙනා. අපි හඳ නමුත් සමා වෙන්නේ ඒගොල්ලෝගේ ප්‍රධාන තර්කය තමයි දැන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මාර්ගඵල ලැබුවා ඒ තවම ඉන්නවනේ තුස්ස වගේ දිව්‍ය ලෝක වල. ඒතර දැන් මේ ප්‍රකෘති ධර්මයේ කියනවා නැති කියලා ෂුවර් නැති කාලේ මේ යම් සේක බල වඩලා දෙවියන් අතරට ගියොත් ඒ බිම්බිසාර අනාථපිණ්ඩික වගේ බුදුහාමුදුරුවන්ගේම ඩිරෙක්ට් ධර්මය අහපු අයගෙන් බණ අහලා මාර්ගඵල ලබන්න පුළුවන් කියන එක තමයි ඒගොල්ලෝ තර්කය වෙන්නේ. ඒතර ඒක පදනමක් නැද්ද? නෑ නෑ මං හිතන්නේ නැහැ එහෙම පදනමක් තියෙනවා කියලා එහෙම. ඉතින් බුදු කෙනෙකුගෙන් දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච අය එහෙමයි. කිහිල්ලා දිව්‍ය ලෝක වල උප්පත්ති ලබන්න පුළුවන්. ඔව්. සමහර විට මං හිතන්නේ සෝවාන් ඵලයටත් පත් වෙච්ච අය දිව්‍ය ලෝක වල බ්‍රහ්ම ලෝක උප්පත්ති ලබන්නත් පුළුවන්. එහෙමයි එහෙමයි. ඔව්. නමුත් මේ සෝවාන් ඵලයට පත් වෙන ගමන් බුද්ධහම දැක්ක කියන එක නෙමෙයි. බුදුන් වහන්සේ දැක්ක කියන එක නෙමෙයි. ඉතින් බුදුන් වහන්සේ දැක්කයින් පස්සේ නැවතයි අපායට වැටෙන්නේ නැහනේ. එහෙමයි. ඊට පස්සේ උප්පත්ති ලැබෙන්න ඕනේ යහපත් ස්ථානයක. මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ ලොකු පුළුවන්. ඔව්. දිව්‍ය ලෝකෝ බ්‍රහ්ම ලෝකෝ ඔය මොහකාර වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනෙකුගේ කෙන් ධර්මය අහන්න අහගලා මේ සසර ගානල් කිටි කර ගන්න පුළුවන් කියන එක ගැන හරියටම අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි එහෙමයි. අපේ පාරමිතා වෙන්න තියෙනවා. ඔව් ඔව්. එහෙමයි. ඒ නිසා නැවත කියන්නේ භව හතක් ඇතුළත එහෙමයි. ඉදිරි භව හතක් ඇතුළත නිර්වාණ අවබෝධ කර ගන්නවා කියන එකනේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාගේ. එහෙමයි. ඉතින් එහෙම සමහර විට තමන්ට ඒ පුරුදු වෙච්ච කෙනෙකුට බණ භාවනා කරලා තමන්ට මේ සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන් වෙන හැකියාව තියෙන්න ඕන. එහෙම පුළුවන් වෙන්න ඕන. අදන් අනිත් එක බුදුහාමුදුරගේ අල්ලපුවත් ඇහිලා චුන්දර තමයි උත්තර ධර්ම ඇහිලා ධර්ම අවබෝධුන් නැත්නම් අපිට 100% සාතිකයක් දෙන්න බෑ. දිව්‍ය ලෝකෙල මේගොල්ලෝගේ බණ ඇහුනොත් නිවන් ලැබෙනවමයි කියලා නේ. නෑ මේකනේ ඉතින් දිව්‍ය ලෝක ගැන විශ්වාස කරගෙන පින්කම් කිරීම ඒ පුතඥ ස්වභාවයනේ. එහෙමයි. ඔව්. නමුත් ධර්මයේ තේරුම් ගත්තා කියන්නේ. ඔව්. ධර්මයේ තේරුම් ගත්ත කෙනාගේ එහෙම එකක් නෑනේ. එහෙමයි. ධර්මයේ තේරුම් ගත්ත කෙනාගේ කොයිලයේ බලපොරොත්තුනේ මේ කෙලෙස් නිවලා කොහොමාරි මේ මාර්ගයට අඩුම ගන්න සෝවාන් වෙන්නවා. එහෙමයි. ඉතින් ඒකටවත් උත්සාහ කරන්න නැතුව අපි මේ එක එක විකාර කර කර ඉඳලා මේක කවදාවත් ඒ පැත්තට යොමු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් මේකෙන් කෙරෙන්නේ බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ජීවිතය ඇතුළතම තේරුම් අරගෙන නිර්වාණ අවබෝධය ලැබෙන අඩු ගන්න සෝවාන් ඵලයටවත් පත් වෙන්නට. එහෙමයි. ඉතින් ඒක අපි කරන්නේ නැහැ. ලේසි නෑ ඒක කරන එක. එහෙමයි. නමුත් ඒ වෙනුවෙන් වෙනත් එක එක්කෙනා හොයාගෙන යනවා මේ සත්‍ය අස්පලා අපිට දකින්නට තිබිදි එක එක්කෙනා හොයාගෙන ගිහින් දැන් ওই විවිධ ස්ථානවලට ගිහිල්ලා කොච්චර මිනිස්සු අමාරු වෙනවද? මතු දක්ෂ ගුරු ඉගෙන ගන්න ළමයි දක්ෂ ළමයි මාසික රෝගිය වෙච්චා ඉන්නවා. ඔව් ඉගෙන ගන්න දක්ෂ ළමයි ඒකට දොස්තරවරු ඉංජිනේර්ස්ලා වෙන්නේ හිටපු ළමයි ගිහිල්ලා රැවටීම වෙනවා. දැන් ওই කිරිනේ මොකද්ද කියන්නේ මොලේ බ්‍රේන් වොෂ් කියන එකනේ. ඒ බ්‍රේන් වොෂ් කරායින් පස්සේ එතින් එළමයා මුළු ජීවිතේම විල අම්මල තාත්තලා පවා සමහර විට දිවිනක දිවිනාගත් අවස්ථාවල් තිබෙනවා ඒ නිසා. ඉතින් ඒක තමයි මම කියන්නේ මෙතන මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කුමන්ත්‍රණය වෙනුවෙන් තමයි දැන් ওই ලංකාවේ බුදුහාඳුරු උපදුණයි කියන කුමන්ත්‍රණය වගේම තමයි විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා ඒ බුද්ධහම අතුරුදාන් කරන ලංකාවේ. එහෙමයි. ඒ කියන්නේ ඔබවහන්සේ කියන අපි මේ ගැන දැන් ඔබවහන්සේ ප්‍රංශයේ හිටියත් ඔබවහන්සේ නිරන්තර අවදියකින් ඉන්නවා ලංකාවේ සාසනික ප්‍රශ්න සම්බන්ධයෙන් අපි දැකපු විදිහ නේද? ඔය හැම එකකදීම අපි අවදීන් ඉන්න අපිට පුළුවන් දේ කරනවා අපි. එහෙමයි. මුදල් වියදම් කළා හරි කරන්න පුළුවන් දේවල් තියෙනවා අපිට දෙන්න පුළුවන් දේවල් හරි කරනවා අපිට. නමුත් අපිට එහෙම ශක්තියක් නැහැ. එහෙමයි. ඒ වගේ ඊට වැඩිය කියලා කෝටි ගණන් වියදම් කරන්න පුළුවන් සංවිධාන ඉන්නවා. එහෙමයි. මේ බුද්ධහම නැ ලංකාවෙන් අතුරු දහම් කරා. එහෙමයි. බුද්ධාගම ලංකාවේ අතුරු දහම් කරලා ලෝකෙම අතුරු දහම් වෙනවනේ. ඒකයි. ඒ ලංකාව නෑ ලෝකයේ සමහර විට ඉන්ටර්නෙට් වල පවතින්න පුළුවන්. ලංකාවේ අතුරු දහම් ලංකාවේද මූලස්ථානේ. එහෙමයි එහෙමයි. මූලස්ථානේ කියන්නේ මේක ලෝකෙට දීලා තියෙන ලංකාවේ. කේන්ද්‍රස්ථානේ ඇත්තට. කේන්ද්‍රස්ථානේ හැටියට ලෝකෙට දීලා තියෙන්නේ ලංකාවේ. මොකද ඒක ලංකාවේ භික්ෂුවනේ. දැන් පෘතුගීසි කාලේ මේක නැති වෙලා ගියත් නැවතත් මේක ගෙනල්ලා තායිලන්තෙන් ගෙනල්ලා නැවත ස්ථාපනය කළා උපසම්පදා ඇති කළා. නැවතත් අර පරණි තත්ත්වයට ගේන්න පුළුවන්කම ලැබුණේ ලංකාවේ සිටපු ඒ සංඝ ප්‍රීතිවරු නිසානේ. එහෙමයි. මේ වැඩි විට සංඝරාජ සරණං කරා හඳුනන ගින්දලා
ඒ පිරිතුරු නිසානේ දැන් අද පාලි භාෂාව උනත් හුල්ලත්තේ බුදු දත්තහාඳු ලියු පොතක් ගත්තම කොච්චර වටිනවද ඉතින් ඒක ඒක සම ලියුලා නැහැ නේද බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ලියන කෙනෙක් හාමුදුරුවෝ වෙන පිළිතුරු ඥානසින් නායක හාමුදුරුවෝ එතකොට අපේ මේ මේ හාමුදුරුවන් වහන්සේ රුකාණ චන්දිමල් නායක හාමුදුරුවන් ඉතින් ඒ වගේ හාමුදුරුවන් වහන්සේලා කරපු සේවාවන් අදත් අපිට ඉතින් මේ ඒ පොට්ටිකනේ අද ඉතුරු වෙලා තියෙන්නේ ඔව් අපේ අවසානය කියන්නේ ගිහි බෞද්ධයන්ට මොකද ඔබ වහන්සේ ඔය ඔය කාරණේ විශේෂ මේ අධර්මයේ සහ මේ ධර්මයේ නාමයේ පැතිරෙන මිත්‍යාවන්ගේ පරිස්සම් වෙන්න මොකද ඔබ වහන්සේ කෙටියෙන් අවසානයක් වශයෙන් පරිවිතක් දෙනවා නම් ගිහි බෞද්ධයන්ට මොකද ගිහි බෞද්ධය මේකේ ගොදුරක් වෙනවනේ ගොඩක් වෙලාවට ඔව් මම ඉතින් ගිහි බෞද්ධයන්ට කියන්න තියෙන්නේ ආසාවන් පසුපස යන්න එපා ධර්මයේ උනත් තියෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේක ධර්මයේ උනත් නිර්වාණ අවබෝධ කරගන්න විතරයි මේක තියෙන්නේ මේක පෞරක් හැටියට නිසරණත් අයනෝ ගහනත් අය කුල්ලූපම් බික්කුවේ ධම්මදේශී මිනි ඉතින් මේක ගඟ තරණය කරන්න තිබෙන මාර්ගය තමයි මේක ඉතින් තරණය කරන්න බෑ මේක උස්සයි යන්න එපා දැන් අපේ පුරුදු වෙලා තියෙන එහෙම නෙවෙයිනේ මේක තරණය කරන්න ඉස්සෙල්ල ඉඳලම තවත් ආසාවන්ගෙන් බැඳිලා මේකට එක එක කෙනා පස්සේ යනවා මෙයාගෙන් ලබා ගන්න පුළුවන් මෙයාගෙන් ලබා ගන්න පුළුවන් එහෙම නෙවෙයි ඒක මාර්ගය නෙවෙයි මාර්ගය බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ඉතින් අපිට චතුරාර්ය සත්‍යයයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවනේ අපි දන්නවනේ ඉතින් ඒක සුදුසු කෙනෙකුගෙන් ධර්මය අහන්න ඕන මේක හැම එක්කිනා ගාවට යන්නේ නැතුව තමන්ට තේරුම් ගැනීම ශක්තියක් තියෙනවනේ තමන්ට මොනෝ දෙයක් හරි තමන්ගේ ශක්තිය තියෙනනේ මොනවද කල්පනා කළා සත්‍ය මේකයි කියලා තේරුම් ගැනීම ශක්තියක් තිබුණනේ ඕන කෙනෙකුට ඉතින් එහෙම නැති කෙනෙකුට ගිහිල්ලා භික්ෂුන් මේ ආචාර්යවරේ කරේ කමට්ටාන ගුරුවරයෙකු හරි ගාවට ගිහිල්ලා ඒ ධර්ම ඉගෙන ගත්තට කමන්නේ නැහැ නමුත් අද කවුද එහෙම දෙන්න පුළුවන් අය කී දෙනාද ඉන්නේ මේ ඉන්නවද කියන එක අපිට සැකයි එක එක කෙනා එක එක කියන්නේ රහතන් වහන්සේලා වැහි වැහැලා බුදුරු වැහි වැහැලා ඉතින් කොහොමද කරන්නේ ඉතින් ඔය ඕක නිසා මේ මෙතන මොකද වඳුරකට පයින් ගහුවොත් 20ක් 30ක් විසිනවා අපි අම්මා මාර්ග වල ආවිද ඒක නිසා කවුද කියලා හිතා ගන්න බෑ මේක ඉතින් මේකේ විනාශය ඒකයි එහෙමයි ඉතින් ඉතින් ඉන්න පුළුවන් බුදු බුදුහාඳුරන් කාලේ බුදුහාඳුරම දේශනා කරන්නේ වගේ ධර්මය හරියට අනුගමනය කරනවා නම් ප්‍රතිපදා අනුගමනය කරනවා නම් රාහතුන්ගෙන් ඉස්සෙන්නේ නැහැ කියලා නමුත් එහෙම අනුගමනය කරන්නේ නැති අයනේ ගොඩක් රහත් වෙලා ඉන්නේ එහෙමයි ඔකනේ අපේ හඳුරු මං හිතා මෙතකට කරුණු රසක් කතා කරලා මේ ඊටාම කාර්ය බහුල අවස්ථාවක ලංකාවේ තව කොහොම ටික දිනක් ඔබ හසු ලංකාවේ වැඩ ඉන්නේ ඔබ වහන්සේ බොහොම පුණ්‍යානුමෝදනා කරනවා ස්තුතිවන්ත වෙනවා අපේ හැමෝටම අද මේ සාකච්ඡාවට සම්බන්ධයෙන්ම ගැන අපි තව සාකච්ඡා කරන්න වාරයෙන් පාවු බලමු කවදා හරි මොකද මේ අවශ්‍ය කරුණු තිබුණා කියන්නේ වෙලාවක් හම්බුනේ නැහැ අපේ හැමෝටම අපි මේ දැන් ඊළඟ තව සාකච්ඡා කරන්න බැරිපත් අද දියන්න බැරි වෙයි අනේ දිනු දිනු දෙවියෝ ඈ මොකද අද දැන් වෙලාව හරි දානවා මන් දන්නා ආ වන්දලා නම් වහන්සේ කෙල්ලෝ නැත මම අපිට ප්‍රශ්න නැහැ අපි අද හරි අපි හැමෝම අපි වහන්සේට පුණ්‍යානුමෝදනා කරන ඔබ වහන්සේ මේ මේ ධාම කාර්ය බහුල තත්ත්වයක අපිට මේ වෙලාව ලබා දී මනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගීව ශතවර්ෂාධික කාලයක් මේ ධාම යහපත් සෞඛ්‍ය මට්ටමින් මේ ලෝක සාසන චර්යාවේ දෙමින් සසුන් වැඩ වඩන්න ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ චිරජීවනයේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි හැමෝටම තුන් රසතු අනන්ත ගුණ බලයෙන් සහ විශේෂ සම්මෙත් දෘෂ්ටික දෙවිවරුන්ගේ අනන්ත දේව අනුභව බලයෙන් ඔබ වහන්සේ බොහොම පිං අපි හැමෝටම දීර්ඝායුෂ ඔව් ගොඩක් පිං ඔබතුමාගේ නාලිකාවටත් අපි ඉදින් නිතර ශ්‍රවණය කරන මේ නාලිකාව ඉතින් මේ ප්‍රයෝජනවත් විදියට ධර්මයේ වෙනින් යමක් කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඉදිරියටත් ඒ කටයුතු කරගෙන යන්න ඔබ තුමන්ලාටත් ශක්තිය ධෛර්යය නිරෝගී සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.